නැති මීට කලින් වීඩියෝ එකේදී කොහොමද හරියටම LED cube එකක් ගෙදරදී හදාගන්න කියලා. ඉතින් ඔයා කලින් වීඩියෝ එකේ දකින් නැති මෙන්න මේ LED cube එක කොහොමද ගෙදරදී හදාගන්න කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා ඊළඟට එන වීඩියෝ එක කියන්නේ මෙන්න මේක අපිට ඕන විදියට ප්‍රෝග්‍රෑම් කරන්න කොහොමද කියන දේ ගැන. ඉතින් shift registers ගැන පොඩ්ඩක් කිව්වා. ඒ කියන්නේ මේ අද කරන වීඩියෝ එකට shift registers ගැන දැනගන්න ඕනේ. මම දැන් නැත්තම් දීප් පයියාගේ දාලා තිබුණු shift registers ගැන විස්තර තියෙන වීඩියෝ එක බලන්න කියලා මම ඒක link එකක් දාලා තිබ්බා. ඉතින් ඒක බලලාම ඔයාලට shift registers කියන්නේ මොනවද කියන දේ හොඳ අවබෝධයක් එයි. ගොඩක් අය අහුවා මේ shift registers කියන්නේ මොනවද කියලා. ඉතින් ඒක නිසා මම අද චුට්ටක් කියලා දෙන්න shift registers ගැන. ඉතින් ඔයාලට ඒ ගැන තව ඉගෙන ගන්න ඕන නම් මම කලින් කියවපු දිලිප් පැජගේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක යටත් මම ඒකට අවශ්‍ය link එක දාලා තියන්න. ඔබගේ සතිය වීඩියෝ බලුව නැත්නම් අනිවාර්යයෙන්ම ගිහලා මේ වීඩියෝ එක බලලා ඉන්න. මොකද මම ඒක කිව්වා මේ shift registers වැඩ කරන විදිය. ඉතින් අද මම පොඩ්ඩක් කියන්නම්. ඉතින් මගේ ඉතින් ගිය සතියේ මම කිව්වා මේක pins 3කින් control කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වුණාට පල්ලෙහා තියෙන රටා ටිකයි මොකද මේ පල්ලෙහා ලේකේ රටාවයි මේකේ රින කරන මේකේ රින ලයින්ස් කඩන ටිකයි එකටම පටලවා ගත්තොත් ඒක ටිකක් වැඩි ටිකක් අමාරු වෙනවා. ඒක නිසා මම හැමෝටම තේරෙන විදියට pins 3 පාවිච්චි කරලා කරන්න යන්නේ. එහෙම කරු චුට්ටක් පැටලෙනවා. ඉතින් හැමෝටම තේරෙන විදියට ඉතින් මම ඒක නිසා හිතුවා මේ shift register එක එක ලේ එකක් control කරන්න විතරක් මේ කියන්නේ මේ එක ලේකේ තියෙන ලයිට් 64 control කරන්න විතරක් ඒක පාවිච්චි කරන්න. එතකොට මට මේකේ මේ layer වල රින කඩන එක මට Arduino එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. එතකොට ගොඩක් ලේසියෙන් මේක කරන්න පුළුවන් shift registers 8ක් පාවිච්චි කරලා. එන්නේ මේ විදියට තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ LED cube එක කොහොමද program කරගන්න කියලා Arduino එක පාවිච්චි කරලා. හරි ඉතින් අපි ඒක පටන් ගමු දැන්. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙන්න මේ සර්කිට් ඩයග්‍රෑම් එකේ තියෙන විදියට ඔයගොල්ලෝ සර්කිට් එක හදාගන්න. ඉතින් මේකේ shift registers 8ක් මම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි ට්‍රාන්සිස්ටර් 8ක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ ට්‍රාන්සිස්ටර් 8 පාවිච්චි කරලා තියෙන මම මේකේ රින කඩන්න, කියන්නේ රින ලයින් කන්ට්‍රෝල් කරගන්න, කියන්නේ ප්ලේට් වලට අවශ්‍ය රින ලයින් ටික කන්ට්‍රෝල් කරගන්න එන්නේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා තමයි. ඒ වගේම Arduino board එකයි. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ තව දෙයක්. මේකට පිටතින් 5 volt දුන්නොත් ගොඩක් හොඳයි. ඉතින් 5 volt දෙන්නේ කොහොමද කිව්වොත් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ IC එකට පවා දීලා තියෙන ලයින් දෙක දන රින ඒකට වෙනම පිටතින් 5 volt දෙන්න. ඉතින් එතකොට මේ LED cube එක අවශ්‍ය විදුලිය කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න පුළුවන්. මොකද IC එකෙන් මේ Arduino cube මොකද Arduino එකෙන් මේ LED cube එකට පවර් දෙන්න තරම් පවර් එකක් අපිට ජෙනරේට් කරගන්න බෑ එක pin එකකින්. ඉතින් ওই විදියට ඔයගොල්ලෝ මේ ඩයග්‍රෑම් එක හදාගන්න. හදාගෙන ඊට පස්සේ මෙතන ගහට මම කෝඩින් පාට් එක කියලා දෙන්නා. ඒ විදියට මේ කෝඩ් එක හදාගෙන මේක ඔයාලට ගොඩක් ලේසියෙන් try කරලා බලන්න පුළුවන්. හරි shift register IC එක ගත්තට පස්සේ මෙන්න register එක දින්නේ මෙන්න මේ විදියට අඳගත්තොත් ඔන්න ඔය විදියට තමයි එන්නේ. ඉතින් මේක program එක run වෙන්න පටන් ගත්තදීම මේකේ අගය default එන්නේ ඔක්කොම අගයන් ටික 0 වෙන්නේ. ඉතින් shift register ගැන පොඩ්ඩක් කියනවා නම් මේ අගයන් ටික ඔක්කොම 0 වෙන්නේ. pin ඊළඟට කියනවා මෙන්න මේ pin 3 තමයි පාවිච්චි කරන්නේ මේ shift register IC එක data store කරන්න. ඉතින් මේක පළවෙනි එක register clock එක ඊළඟට serial clock එක අනිත් ඒවා තමයි SER serial එක ඔරිජිනල් තමයි මේකේ data store කරන්නේ. ඉතින් අපි එකෙන් එක වරම කොහොමද මේකේ data store කරන්නේ කියලා මේ shift register IC එක. ඉතින් මුලින් අපි කරන්නේ මේ ඔක්කොම අගයන් ටික high කරනවා. අගයන් වල මේ pins වල අගයන් ටික high කරනවා. ඉතින් high කරලා පස්සේ high කරනවා. ඊට පස්සේ මම මුලින්ම කරන්නේ මේකේ serial clock එක 0 කරනවා. දැන් පළවෙනි පින් එක 0 කරනවා. 0 කරාට පස්සේ මේ register IC එක දාගෙන යනවා. හරි දැන් මෙන්න මේ program එක ලියන්න හදන්න ඕනලා මේ register එක මේ කරලා ඇස් කර ගන්නවා. එතකොට ඊට පස්සේ කරන්න තියෙන්නේ serial clock එක යගේ low කරලා දාන්න. මේක අගේ low කරාට පස්සේ මෙන්න මේ register එකේ මොළේ දෙයක් එනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන අගය shift වෙන්න පටන් ගන්නවා. මේ අගේ එකක් ඉස්සරහට පයින්නවා. ඒ කියන්නේ මෙතන අගේ මෙතන දෙනවා, මෙතන අගේ මෙතන දෙනවා, මෙතන අගේ මෙතන දෙනවා. මෙතන අගේ මෙතන දෙනවා. කොහොමද සියලුම අගයන් ටික පයි යනවා. මෙහෙම පැන යනවා. ඉතින් ඕවල් ප්‍රශ්නයක් ඇතුලේ මේ අන්තිම අගේ මොකක්ද වෙන්නේ කියලා. shift register IC වල තව විශේෂත්වයක් තමයි මේක දිගටම සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මම ඒක මුලින්ම කියන්නේ මේ pins තුනකින් control කරන්න පුළුවන් කියලා. කියන්නේ මෙන්න මේ pins තුන පාවිච්චි කරලා අපිට IC shift register IC keypad වුණත් එකපාරට සම්බන්ධ කරන්න පුළුවන් මෙන්න මේ pins තුන පාවිච්චි කරලා. ඉතින් එහෙම පාවිච්චි කරනවා නම් අපි ඊළඟට පාවිච්චි කරන IC එකේ මුලට යනවා මෙන්න මේ අගය. එහෙම නැත්නම් මේ අගය delete කරලා යනවා. ඔන්න ඔබ තමයි shift register IC එකේ shift වෙනවා කියන්නේ. ඊට පස්සේ එතකොට මෙන්න මෙතන අගයක් නැහැ තමයි. ඊට පස්සේ serial එකට කියන්නේ SER pin එකට අපි දාන්න ඕනේ අපිට මොකද්ද ඕනි කියන දේ. 0 නැත්නම් 1 ද කියලා කියන්නේ අපි මෙතන දාන අගය මෙතන store වෙනවා. උදාහරණයක් විදිහට මට ඕනේ මෙතනද
එතනගේ වන් කරන්න කියලා ඉතින් මම එතන හයි කරන්නේ මේ පින් එක එහෙමම තියා ගන්නවා. තියාගෙන මම කරන්නේ මේක දෙවෙනි පින් එක ඒ කියන්නේ සීරල් ක්ලොක් එක ආයි හයි කරනවා. හයි කරපුවාම වෙන්නේ මෙන්න මේකට එක කියන එක assign වෙනවා. එන්නේ විතර තමයි මේකට එක වගේක් දාගන්නේ. වැඩනවා. ඊට පස්සේ මට තව වගේ දා මේකට දා ගන්න ඕන නම් මම කරන්නේ මේක දෙවෙනි පින් එක ආයි 0 කරනවා. දෙවෙනි පින් එක ආයි 0 කරනවා. කරාට පස්සේ වෙන්නේ මෙන්න මේ ආගියන්නේ අගේ shift වෙනවා. ඒ කියන්නේ මෙතන දින එක. මෙතනට යනවා. මෙතන බිංදුව, මෙතන බිංදුව දිදී එකින් නම් මෙතන බිංදුව, ඊකට ඉස්සරහට බිංදුව. ඉතින් මට දැන් ආයෙ මෙතන දානවා බිංදුව. ඉතින් ඒක නිසා මම මෙතන දානවා ඒක නිසා බිංදුව. බිංදුව දාලා දෙවෙනි පින් එක හයි කරගුවාම මෙතනට බිංදුව කියන එක assign වෙනවා. ওই විදිහට මම තව ගයක් දාන හැටි කියනවා. මට ඊළඟට ආයෙ දානවා මේකට එක. එතකොට මම මෙතන කරන්නේ මෙන්න මේ ආගිය. 0 කරනවා 0 කරපුවාම මේක shift වෙනවා මෙහෙට shift වුණාට පස්සේ මෙතන බිඳුව මෙතනට යනවා මෙතන උනේ මෙතන එක මෙතනට යනවා ඔය විදිහට shift වෙනවා shift කළා දැන් මට මෙතනට ආයි එක දාන්න ඕනේ ඒක නිසා මම මෙතනට එක දාලා දෙවටි පින් එක ආයි හයි කරනවා හයි කරාට පස්සේ මෙතනට එක කියන එක store වෙනවා එසයි වෙනවා ඔය විදිහට ඔහොම එක bit 8 අටනම් ICP pins අදෘඩි කරන පිටර නිර්මාණම දාන්න පුළුවන් පිටර කියන්නේ ICP ICP මං කියවන මේ ICP 8යි කරනවා කියලා මේ 8යි කරලා පස්සේ මේ විදියට දිගටම 64ක් පිට එනවා අපිට ඒ 64ටම අගයන් ටිකක් දාන්න පුළුවන් ඒ අගයන් ටික දැම්මාට පස්සේ මෙහෙම අගයන් මෙතනට අගයන් දැම්මා කියලා මේ මෙතන තියෙන LED එක පත් වෙන්නේ නැහැ තාම මේ අගේ print කරන්න ඕනේ මේ අගේ print කරන විදිය මම කියන්න ඉතින් මම හිතනවා මේ අගයන් ටිකක් දැම්ම කියලා ඔය විදියට මෙතන දෙක දැන් දෙකයි මෙතන බිංදුව මෙතනට එක දැන් බිංදුව මෙතන දෙක ඉතින් මම මේවට හැම එකටම LED එක ගන්න හයි කරලා තියෙන විදිහ ගන්න ඕන මේ වල LED එක ඔන් කරලා තියෙනවා ඒක LED එක නිදි දැක්කා කියන්නේ මේම මම දාලා තිබුණා මේ LED එක පොත්ත තියෙන්නේ නැහැ පස්සු කරන් ආන් කරන්න තියෙන්නේ මෙන්න මේ සීරල් ක්ලොක් එකේ සෝරි රෙජිස්ටර් ක්ලොක් එකේ අගේ හයි කරන්න. හයි කරපු ගාම මෙතන තියෙන සියලුම අගෙන් ටික මෙතනට වැටෙනවා. ඒ කියන්නේ එතකොට මෙතන මේ බල්බේ පත් වෙනවා. මෙතන බිඳුවන්නේ මෙන්න මේ බල්බේ පත් වෙනවා. මේ බල්බේ පත් වෙනවා. ආයෙ මේක පත් වෙනවා. ඔය බල්බේ පත් වෙනවා. ඔන්න විදියට තමයි. ඉතින් මෙතන අර අපිට ඕන දේ කියලා මෙතන සීල register clock එක අයි කරගුවාම තමයි ඒක print වෙන්නේ. නැතුව මේකේ අපි මෙතන අගයන් දානකොට මේ register එකේ කිසිම අගයක් මෙතන පෙන්වන්නේ නැහැ. අපිට display වෙන්නේ නැහැ. display වෙන්නේ නැහැ කිසිම අගයක්. ඉතින් වෙන්නේ මෙතන serial clock එක හයි කරාට පස්සේ ඔන්න ඕක තමයි සරලව අර shift register IC එක data store වෙන්නේ. ඉතින් ඔය විදිහට LED cube එකේ පල්ලේ address එක දාගන්න බල්බ 64කට ලියන්න ඕනේ මේ විදිහට. මෙතන බල්බ 8යි තියෙන්නේ. ඔකේ 64කට data ගන්න ඕනේ. ඒ එක frame එකකට වාදකලා මේක රූප open video එකේදී දකින්න ඇති මේකේ රූප එහෙම එහෙම වෙනවා. මේ රූප වල එක frame එකකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගියොත් මේ LED cube එකේ පල්ලෙහා light එක එක විතරක් පත්තු කරන්න නම් මෙන්න මේ සියලුම අගයන් ටික 0 කරලා දාලා ඔයා හිතන්නකෝ මෙන්න මේක කියලා පල්ලෙහාම තියෙන light එක ඉතින් මේක පත්තු කරන්න ඕන නම් මේවා දාලා මේකේ තියෙන අනිත් 63 මේ 0 කරලා clear මෙන්න මේ register clock එක high කරාට පස්සේ තමයි ඒ අගේ print වෙන්නේ. ඊට පස්සේ ඊළඟට ඒකේ පල්ලෙහාම එක ඊළඟට තියෙන light එක පත්තු කරන්න ඕන නම් මේක ආයි අර විදිහට jump කරලා මෙන්න මෙතනට එක දාලා ආයෙ මේක low වෙලා තියෙන්නේ මේක high කරාට පස්සේ තමයි එන්නේ අගේ ඒ බල්බ එකේ පත්තු කරන්නේ. ඉතින් මම මේ දැන් ඉතින් කියලා දුන්නේ එක ෆ්‍රේම් එක ලයිට් එකක් පත්තු කරගන්න එක ෆ්‍රේම් එකක් වැඩ කරගන්න විදිය තමයි මේ ෆ්‍රේම් එක. ලකින් නැති ආර සාමාන්‍ය රූප වැඩ කරන විදියට පේනවා. ඉතින් සාමාන්‍ය සප්පරේට් ෆ්‍රේම් අර උනාට 10ක් වරවත් ආසන්න විදියට දාන්න ඕනේ. ඉතින් මෙතන තියෙන්නේ සප්පරෙන් 10ක් පංගුවක් සප්පරේකට මේ වගේ ෆ්‍රේම්ස් 10ක්වත් වැඩ කරන විදියට දාන්න ඕනේ. හරි. යාවි එක කෝඩ් එක ගන්නකම් බලමු. ඉතින් වැඩි අමාරු නැහැ. මෙච්චර හිතන්න දෙයක් නැහැ. මම කියලා දෙන්න ප්‍රෝග්‍රෑම් එක ගන්නකොට මම ගැන තව ටිකක් කතා කරලා ඉතින් මේ මුලින් ගහලා තියෙන කෝඩ් ටික මම ගහපු එක ගන්න මේ කියන්නේ මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෝඩ් එක shift register IC වලට. ඉතින් ඒක තමයි මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ.
ඉතින් ඒ එකදිමං කොලහ දොලා තාතුනගෙන පින්ස් අවට්පුට් විදිර දිල දිනවා ඉතින් අරෙස්ට් අර අපේ සිිෆ්‍රේස්ටා සියකට මේ පින්ස් ගන්න ඕන මෙ මේ මෙන්න මේ අඩිනුව එක පින්වලින්ම තමයි එන්න ඒටික තම මේ උඩග හලා තියන්නේ ඒටික තම මෙතරම විස්තර කල තියන්න ඉතින් ඒක සම්බන්ධ කරන්න ඕනේ අපේ සිිෆ්‍රේස්ටා සියගේ කොළහට දොල්හා තුළහ දොල්හා දාහතරගෙන මිනිස්සවලට ඊට පස්සේ ඊට පස්සේ ඒ පින්ටිකම අවට්පුට් විදිර තියාගෙන තියෙනවා ඉතින් ඒ පින්ස්වලින් මට එල්ඩි LED 64ක් කොන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර කෙලින් තීරුවේ LED ටික තමයි මම මේ කොන්ට්‍රෝල් කරන්න යන්නේ. ඊට පස්සේ මං කෝ වෙන්න ඕන කියලා මේක ඍණ කඩන්න. ඉතින් ඍණ කඩන්න ඊට කලින් මම පාවිච්චි කරලා දින කෙලින්ම Arduino එකේ pin 8ක් ඒ කියන්නේ දෙකේ ඉඳන් 9 වෙනි pin එක වෙනකම් pins ටික තමයි මේකේ 9 වෙනි pin එක දක්වා pins ටික තමයි පාවිච්චි කරලා තින්නේ. ඉතින් මේ pin ටික මම මෙතනදී output කරගෙන තියනවා for loop එක පාවිච්චි කරලා. ඊට පස්සේ මම මෙතන තියෙන සියලුම දේවල් ටික අපේ chip register IC එකට සම්බන්ධ දේවල් ඒව ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙතන මම මගේ loop එක ගහගෙන තියෙන හැටි කියන්න. ඉතින් මම මෙතන for loops දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒකට කිව්වොත් මේකේ plate එක කියන්නේ මේකේ ඍණ කඩන්න වෙනම විදිහකුත් ඒ වගේම තමයි මේකේ අර LED පිරස්ස තියෙන LED 64 control කරන්න වෙනම system එකකුයි මේකේ system දෙකක් විදිහට වැඩ කරන නිසා තමයි මෙන්න මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. මුලින්ම for loop එකට ගියාට පස්සේ for loop එක කරලා තියෙන්නේ. එකේ ඉඳන් අට වෙනි pin එක දක්වා supply දීලා තිනවා. ඉතින් අපි මේ එන supply දාන විදියට හම්බෙන්නේ එක ඍණ විදියට ලබා දෙන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන් transistor එකක් පාවිච්චි කරලා ගොඩක් ලේසියෙන් ඍණ විදියට ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක කරන්න ගොඩක් ලේසි අපිට transistor එකක් පාවිච්චි කරලා ඒ වැඩේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේකේ වෙන්නේ මුලින්ම මේ for loop එක කියන්නේ J2 ඉඳන් 10 වෙනකන්. ඒ කියන්නේ එකේ 2 ඉඳන් 8 වෙනි pin එක දක්වා යන්න කියලා මේ loop එකේ සම්පූර්ණ loop එකේදී එක එක වැඩි වෙවි. ඉතින් ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් එතනදී මේක loop එකට මුලින්ම යනවා. ගියාට පස්සේ වෙන්නේ J2 වෙනවා. J2 වුණාට පස්සේ J2 වෙනවා කියන්නේ මේකේ පල්ලෙහා plate එකට supply වෙනවා. පල්ලෙහාම පටන් ගන්න. පල්ලෙහා plate එකට supply වෙනවා. පල්ලෙහා plate එකට supply ආවට පස්සේ මේකේ පල්ලෙහා plate එක high වෙලා ඒකට supply වෙනවා. ඉතින් ඒකට ආවට පස්සේ මෙන්න මේ for loop එකට ඊළඟ for loop එකේ මාරු වෙනවා. for loop එක කියන්නේ සිරස් LED එකට supply වෙන pin එක. ඉතින් අනිත් උඩ තියෙන කිසිම plate එකට supply දීලා නැති නිසා පල්ලෙහා LED එක විතරයි පත් වෙන්නේ. ඒ පල්ලෙහා plate එකේ LED විතරයි supply පත් වෙන්නේ. ඉතින් පිළිවෙලට පල්ලෙහා තියෙන LED 64ම පාවත් වෙනවා. එහෙනම් පත්තුලා ඉවරනාට පස්සේ මේ loop එකෙන් එළියට යනවා. loop එකෙන් එළියට ගියාට පස්සේ මේකේ අර පල්ලෙහා plate එක off කරලා ආයි මේක උඩට යනවා. උඩට ගියාට පස්සේ මේ for loop එක උඩට යනවා. ඒක ගියාට පස්සේ මේකේ ජේ සමාන 3 වෙනවා. ජේසු 3 කියන්නේ දෙවෙනි ප්ලේට් එක. ඉතින් ඒකෙත් අර විදියටම බල්බ 64ම පිළිවෙලට වැඩ කරනවා. මේ මෙහෙම මේ ප්ලේට් 8ම ප්ලේට් 8ෙම තියෙන සෑම ලයිට් එකක් පත් වෙනවා. ඉතින් මම මේක ගහලා තියෙන ගොඩක් පොඩි කෝඩ් එකක්. ඒ කියන්නේ මේකේ තියෙන LED 512ම් පිළිවෙලට පත් වෙන සර්කිට් එකක් තමයි ගහලා තියෙන්නේ. මේක පල්ලෙහා හරියට පස්සේ ඒකම අනිත් පැත්තට වැඩ කරන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරලා ඉතින් මේකෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. කැමති කෝඩ් එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් කවුරු හරි මේකට අකුරු හරි වෙන මොකක් හරි රූපයක් හරි වැඩ කරන විදිය වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකට වෙන වෙනම ෆන්ක්ෂන්ස් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට F අකුරට එක ෆන්ක්ෂන් එකක්, F අකුර වැඩ කරන විදියට එහෙම එහෙම ෆන්ක්ෂන්ස් හදා ගන්න පුළුවන්. එහෙම ෆන්ක්ෂන් එකක් ඔයත් හදාගත්තොත් ඔයා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ෆන්ක්ෂන් එක දාන්න. එතකොට තවත් කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි ඒ දේ. ඉතින් ඒ දේ මතක් කරනවා. ඒ වගේ තමයි. ඉතින් මේ විදියට මේ විදිහට මේ කෝඩ් එක ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඔයත් මේක try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ LED cube එක program කරන්නේ. ඉතින් මේක පොඩ්ඩක් හිතලා කරන්න ඕන දෙයක්. එහෙමයි කියලා මේ වැඩේ අතහැරලා දාන්න එපා. පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් මෙච්චර ලොකු එකක් බැරනම් පොඩි cube එකක් හරි කියන්නේ 4x4 cube එකක් වගේ හරි ඔය try කරලා බලන්න. ඒ වගේ cube එකක් නම් ඔයගේ Arduino එක පාවිච්චි කරලා කෙලින්ම පුළුවන් chip registers උඹුත් නැතුව program කරන්න. ඉතින් ඒ වගේ එකක් try කරලා බලන්න. මේ වගේ අමාරු නා. ඉතින් ඒ වගේ link කරලා ඊට පස්සේ මේ වගේ එකක් try කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් අනිවාර්යෙන් ඒක නිසා try කරලා බලන්න. ඉතින් මේ chip registers ගැන තව ටිකක් හොයලා බලලා ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉතින් ඒක ඔයාලට ගොඩක් වටී ඉස්සරහට. ඉතින් මේක ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාන්න. ඉතින් ඒ වගේ තමයි මේ video එක වටනවා කියලා හිතනොත් අනිවාර්යෙන් යාළුවෝ අතර share කරන්න, like එකක් දාලා වගේම තමයි අපිව තාමත් subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක රතුපාට නම් විතරක් ඔබලා අපිව subscribe කරන්න. ඉතින් අලුත් විදියට හිතලා අමුතුම වැඩක් කරන්න අපිත් එක්ක දෙකටම set වෙලා ඉන්න අපි SL Builds YouTube channel එකේ.